සතරුව හසට බර වැඩින පායන ඉරටත් සැලසුන්නේ මං අසංජය අපිමයි අපි වගේ ලංකාවේ අංක එකේ බෝයි බෑන්ඩ් එකේ ලීඩර් විඳවන්නට ඕනේ නේ අපි කට්ට කාලෙ මෙතෙන් ආපු කොල්ලෝ ටිකක් මගේ ටීම් එකේ අය කියන්නේ මට තියෙන්නේ ටාගට් පස්සේ දුවන මැෂිමක් වගේ ජීවිතයක් කියලා. ජීවිතේ හරියටම මගේ ප්ලෑන් එකට යද්දී මාත් එක්ක හිටියා ලස්සන කෙල්ලෙක්. එක ඉතින් මාව සාමාන්‍යයෙන් දකින්නේ ස්ටේජස් වල සින්දු කියනවා නමුත් අද සෝලෝ ටවුන් මූවි එකෙත් ඉතින් කුඩි ගෙස්ට් චරිතයක් රඟපානවා ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට ඕවරෝල් කියන්න තියෙන ෆිල්ම් එක ගැන මම හිතන්නේ මේක මියුසිකලි ගොඩක් සංගීතයට ආදරය කරන අය ගොඩක් ආදරය කරන චිත්‍රපටයක් වෙයි මොකද ඔයාලා ආදරය කරන කලාවට සම්බන්ධ ගායක ගායිකාවන් ගොඩක් සම්බන්ධයි මේ මූවි එකට ඉතින් සෝලෝ ටවුන් මූවි එක බලන්න එන්න ගොඩක් වෙනස් වැඩක් ඒක ඇවිල්ලා බලලාම ඔයාලා තීරණය කරන්න වෙනස් වැඩක් අනිවාර්යයෙන්ම සෝලෝ ටවුන් මූවි එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ඉතින් අද දවසේ මට හරිම හැපි මොකද මගේ ෆස්ට් මූවි එක මේ රිලීස් වෙන්නේ සෝලෝ ටවුන් මූවි එක යංග ජෙනරේෂන් එකේ ඉන්න හැමෝටම මම ඉන්වයිට් කරනවා මේ මූවි එක අනිවාර්යයෙන්ම බලන්න කියලා මොකද ඕගොල්ලෝ ආස කරන ඕගොල්ලෝ කැමති මියුසික් බේස් කරගෙන යන මූවි එකක් හරිම ලස්සනයි අද ට්‍රේලර් එක දැක්කට පස්සේ තවත් ආස හිතුණා ෆින්ගර්ස් ක්‍රොස් කරගෙන බලාගෙන ඉන්නවා මූවි එක රිලීස් වෙනකන් Thank you so much ආරාධනා කරනවා අනිවාර්යෙන් හැමෝටම එන්න කියලා මූවි එක ලොන්ච් වෙන දවස හැමදේම ලස්සනට වෙද්දී ඔබතුමා දන්නව ඇතිනේ මෝටවුන් ගැන නොනි මේකවගේ හීනයක්නේ අවුරුදු දෙකක් තිස්සේ මටත් හිතාගන්න බැරුව ඉන්නේ මම මොකද්ද ගන්න තීරණය කියලා. ඊට මේ මොකද වෙලා තියෙන්නේ? මේ බෑන්ඩ් එකේ මැනේජර් කියලා මට මේකම බේබි සිට කරන්න බෑ. අර ගෑල් ළමයා මැරිලා කියලා නේද කියන්නේ? සෝලෝ ටවුන් කියලා කියන්නේ සෝලෝ ටවුන් කියන ඉතා දක්ෂ තරුණ ගායන කණ්ඩායම වටා ගෙතුණු කතාවක්. ඒකේ මගේ චරිතය ගැන කතා කළා. දරුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් දිනෙන් දින එයාගේ හීනවල පාට දියවෙමින් තියෙන පුංචි මල් කැකුලකගේ හීනවලට ආයෙත් පාට අරන්ගෙන එයාගේ සහෝදරියගේ චරිතය තමයි මම රංගනින් දායකත්වය ලබා දෙන්න. ඉතින් සෝලෝ ටවුන් චිත්‍රපටය කියලා කියන්නේ ගීතමය චිත්‍රපටයක් කියලා කිව්වොත් මම නිවැරදි. මොකද ඉතාමත් ලස්සන ගීත ගොඩාක් එහි අන්තර්ගත වෙලා තියෙනවා. ඉතා ජනප්‍රියයි කිව හැකි සහ දක්ෂ ඔබ කවුරුත් ආදරය කරන දක්ෂ ගායන ශිල්පී ශිල්පිනියන් රසකගේ විවිධාකාරු වෝකල් කලර්ස් වලින් කල ෆුල් වෙලා තියෙන චිත්‍රපටයක් සෝලෝ ටවුන් කියලා කියන්නේ. ඉතින් අද ට්‍රේලර් එක බැලුවම හරිම සතුටුයි සහ ඉවසිල්ලක් නැ මටත් චිත්‍රපටය රිලීස් වෙනකල්. ඉතින් මම ඔයාලා හැමෝටමත් ආරාධනා කරනවා මේ චිත්‍රපටය රිලීස් වෙනකල් මග බලාගෙන ඉන්න කියලා. නම නිවර්තන දෙවිගේ. සෝලෝ ටවුන් හරහා අපි උත්සාහ කරා අලුත් දෙයක් සිනමාවට අරගෙන එන්න. අපි හැමෝම අලුතෙන් ආපු අය. මම චතු අයියා ප්‍රසාදියක් පාද කණ්ඩායම ඉඳගෙනම බහුතරයක් අය අලුතෙන් ක්ෂේත්‍රයට ආපු අය. ඉතින් හැමෝටම ආරාධනා කරනවා බලලා ඔයාලට දැනෙන විදිය ඔයාලට කොහොමද අපි වෙනසක් කරන්න උත්සාහ කරා ඉතින් වෙනස ඔයාලට දැනුනේ කොහොමද කියලා අපිට කියන්න කියලා තමයි ඉල්ලන්නේ හැමෝම ඇවිල්ලා බලන්න ඔලක් සතුටුයි ට්‍රේලර් ලොන්ච් එක ගැන දෙකම මුලින්ම තැන් කරනවා චතුරංගයයට චතුරංගය තමයි අපි හතර දෙනාම බෑන්ඩ් එකක් විදිහට ෆෝම් කරේ චතුරංගයයි ප්‍රසාදියක්කයි ඔයාලට තැන් කරනවා දෙන්නට මේ බෑන්ඩ් එක වටේ මේ කතාව ලිරික්ස් රයිට් කරපු හැමෝටම ස්ටෝරි රයිට් කරපු හැමෝටම තැන් කරනවානේ ඒත් එක්කම ප්‍රේක්ෂක හැමෝටම කියන්න ඕනේ බලන්න එන්න අලුත්ම ඩාති මූවි එකක් අලුත්ම විදිහේ මූවි එකක් අලුත්ම කන්සෙප්ට් එකකින් එන්නේ ඒත් එක්කම අපේ තව සොංග්ස් ගොඩක් එන්නේ එලීට් එන්න තියෙනවා මම හිතන්නේ අදත් අපි දෙකක් විතර රිලීස් කරා ඉතින් thank you so much අනිවාර්යෙන් සෝලෝ ටවුන් බලන්න එන්න කාගෙන් අහලාද අලුත් ඇල්බම් එකේ රෙකෝඩින් එක පස්සට දාගත්තේ ජේ
කරන්න බෑ මගේ ප්‍රොඩක්ෂන් එකේ මට අත උස්සන්න. හරිද? ජීවිත සම්බරයි කසියේ දෙපැත්ත වගේ අත දුක හිත සතුටයි ඒ ඉතින් හැටි මේකේ. කනක් නැංගෝ පලමක් ළඟා වෙනවා අය සැනසීම හොයන්න ඉවසි. හැබැයි මං ගත්තු තීරණ එක්ක මට තිබුණ දේවල් වල අගේ තීරණකොට හැම ක්ලස්ටර්ටම විසඳුම් රටදාලා යන එක නෙමෙයිනේ. මහායම් නගරේ සන්තෝසයි. ඉතින් සොලෝ ටවුන් එකේ ට්‍රේලර් එක අද රිලීස් වුණා. ගොඩක් ශ්‍රී ලාංකික විදිහට සන්තෝසයි. මොකද මේකේ ප්‍රූව් එකම ලංකාවේ කට්ටිය වැඩ කරපු වැඩක්. ඉතින් කවුරුත් ඉන්දියාවෙන් ගෙනලවත් හොලිවුඩ් වලින් ගෙනලවත් නෙමෙයි. මේකෙන් තේරෙන්නේ ලංකාවේ සිනමාව ලංකාව තුලම ගොඩනගා ගන්න පුළුවන් කියන එක. ඉතින් ඒක මට ලාංකික විදිහට හරිම සන්තෝසයි. සහ චතුරංග අයියා කියන්නේ මගේ සහෝදරයෙක් වගේ. ඉතින් ඔහුගේ මේ තබන පියවර අතිසාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් සොලෝ ටවුන් එකේ අර අලුතෙන් එන මල්ලිලා සහ රවීන් සියලු දෙනාට සුබ පතනවා. මේක සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙන්න කියලා. බොහොම ස්තුතියි. ඔන්න ඉතින් මගේ කලා ජීවිතේ දෙවන සිනමා නිර්මාණයේ විදිහට එළිබැහැපු අලුත්ම නිර්මාණය තමයි සොලෝ ටවුන් චිත්‍රපටය. ඉතින් මේක මගේ පළවෙනි නිර්මාණයට දායක වුණා. මම සීරසාගරේ කැළඹෙන චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. ඒක වෙනස්ම චරිතයක්. නමුත් මේක ඊට හාත්පස වෙනස් චරිතයක්. ඉතින් මම හරිම ආසාවෙන් හිටියා සිනමාවේ යම් යම් දේවල් කරන්න. ඉතින් වෙනස් වෙනස් දේවල් කරන්න. ඉතින් මේ මගේ හීනය ටික ටිකටෙන් සැබෑවෙමින් පවතිනවා. ඉතින් මේක බොහොම තාරුණ්‍යයත් එක්ක සංගීතයත් එක්ක බැඳුණු චිත්‍රපටයක් කතාව. ඉතින් මේ අලුත්ම කොල්ලෝ ටිකක් අලුත්ම මූණු ටිකක් සහ අපේ සහෝදර මගේ සමකාලීන රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් කීප දෙනෙක් එක්ක තමයි මම රංගනයෙන් දායක වුණේ. සහ අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන් කීප දෙනෙකුත් මේ චිත්‍රපටයත් එක්ක සහභාගී වුණා. ඉතින් අපිට ඒකට ගොඩක් සතුටුයි. ඉතින් අපේ චතුරංග අයියා සහ සහන් අයියාගේ මග පෙන්වීම අධ්‍යක්ෂණයත් එක්ක අපි කට්ටියම එකතු වෙලා බොහොම ලස්සන වැඩක් කරා කියලා අපි විශ්වාස කරනවා. අපේ සංගීතයට තරුණ ඒ ජවයට ආස හැම දිනාටම ඔන්න ලස්සන කතාවක් තාරුණ්‍යයත් එක්ක සංගීතයත් එක්ක අපේ නර්තනය සංගීතය අපේ ප්‍රසංග වේදිකාව කණ්ඩායම් සංගීතය මේ බෝයි බෑන්ඩ් කියන සංකල්පය මේ හැම දෙයකටම ආදර කරන ඇලුම් කරන හැම දිනාටම ඔන්න ආරාධනා කරනවා. අපේ සෝලෝ ටවුන් චිත්‍රපටය නරඹන්න බල්ලා කියන්න කොයි වගේද කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ තාරුණ්‍යයට මේක තාරුණ්‍යයට විතරක් නෙමෙයි මේක පවුලේ හැම දෙනාටම එකට ඉඳගෙන බලන්න පුළුවන් බොහොම සුන්දර චිත්‍රපටයක්. අපි ඉන්න හින්දා කියනවා නෙමෙයි, ඇත්තටම මේක බොහොම හදවතට දැනෙන විදිහේ අපේ කොල්ලු කෙල්ලන්ගේ සිතුම් පැතුම් එක්ක ඒ තරුණ අපේ තරුණයින්ට තියෙන හැම කාරණාවම මේකේ තියෙනවා. ආදරය වෙන්න පුළුවන් ඒ ආවේගශීලීත්වය, කලාවට තියෙන ආදරය, මේ හැම දෙම එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නේ. ඉතින් ආරාධනා කරන හැම දෙනාටම ඔබේ ළඟම තියෙන සිනමා හල් වලට ගිහිල්ලා අපේ කතාව බලන්න, චිත්‍රපටය නරඹන්න. මාර වැඩි ඇයි මම කියේ මම කෝජේ රෙඩි නැද්ද තාම? I'll explain it to you later. මෙතන පොඩි ප්‍රශ්නයක් වුණා. මොකක්ද උනේ? අපි වැඩ කරන්න ඕන කට්ටිය කියන එකත් එක්ක සහ අපේ පරම්පරාවේ අලුත් පරම්පරාවේ පිට බලන්න පුළුවන් විදිහේ අපි වැඩිපුරම කැමති විදිහේ චිත්‍රපටයක් උත්පාදනය කරන්න අපිට උනාව තිබුණා. ඉතින් ඒක හරහා අපි සංගීතයත් එකතු කරලා තමයි මේ චිත්‍රපටය කරේ. මේක අතර අපි සිනමෝටෝග්‍රැෆිනත් පොඩ්ඩක් අලුත් ස්ටයිල් එකකට يعني කලර්ස් එහෙම ඉතින් ටිකක් පොඩ්ඩක් රිසර්ච් කරලා අලුත් විදිහකට කරන්න උත්සාහ කරපු නිර්මාණයක්. චතුරංගයගේ මගේ පළවෙනි නිර්මාණය, يعني අධ්‍යක්ෂණය පැත්තෙන් සහ මගේ පළවෙනි නිර්මාණය වහන්සලා කරපු වැඩක්. ඉතින් බලමු සහ ගොඩක්ම කණ්ඩායමක් විතර කට්ටිය වැඩ කරන්නේ කොහොමද කියන එක අපි කතා කරන්නේ. මුළු චිත්‍රපටිය කතා කරන්නේ තේකමයි. සහ ජීවිතය කියන්නේ මොකද්ද සහ ජීවිතය කියන දේදී අපිට වටිනා කියලා දෙයකට ඉතුරු වෙන්න මොකද්ද කියන එක තමයි ඇත්තටම අපි චිත්‍රපටිය ඇතුළේ කතා කරන්නේ. ඉතින් සෝලෝ ටවුන් කියන අපේ බෑන්ඩ් එක මේක ගත්තොත් මේක වෙන මියුසිකලි වැඩක්. මේක තියෙන සින්දු එතකොට ගත්තොත් ටෝර්ලයින් එක කොක්කොම යද්දී මම හිතනවා ගොඩක් මියුසිකල් සම්බන්ධ ගොඩක් ලුක් කතාවක් මේක. මගේ චරිතය ගත්තොත් මම සාමාන්‍යයෙන් බෑන්ඩ් එක ගොඩක් අර ඇද බැදලා තියාගන්න ගොඩක් එහෙම
චරිතයක් හැමෝටම ආරාධනා කරනවා එන්න අපේ මූවී එක බලන්න අපිට ආදරේ ගොඩක් දෙන්න කියලා. සෑහෙන සතුටුයි. ෆිල්ම් එකක් ට්‍රේලර් එක දැක්කම තේරෙනවා ලොකු වෙනසක් කරයි කියලා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් චතුරංගන ගැන සහ සහන් වික්‍රමාරච්චි ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මගේ ගීතවල DOP ඩිරෙක්ට් කරන්නේ සහන්. මට මන් දන්නවා එයාගේ වැඩක් කිව්වොත් අනිවාර්යෙන් ලස්සනයි කියලා. ඉතින් චතුරංගන සහ සහන් මේ දරලා දෙන උත්සාහයට සුබපතනවා. ඒ වගේම මියුසිකල් ෆිල්ම් එකක් සෑහෙන සතුටුයි. මේ වගේ නිර්මාණ මියුසික් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන එක ගැන මම මූවී එකේ හැමෝටම සහ ක්‍රූ එකට විශ් කරනවා. ෆිල්ම් එක යන්න පුළුවන් උපරිමයටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. I can see you better than I can see you better than චකෙක් විදියට අතුගංගගේ මගේ පොඩි ඉතිහාසයක් තියෙනවා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකයෙක් එක්ක අවුරුදු මං හිතන්නේ 20 ගිතක සම්බන්ධයක් සංගීතයත් එක්ක සෝලෝ ටවුන් චිත්‍රපටයේ ප්‍රිව් එක මම දැක්කම මම ගොඩාක් සතුටු වුණා මේ වගේ චිත්‍රපටයක් මම ඇත්තටම මේ දැක ගන්න හැම මේ සංගීතයත් එක්කම යන චිත්‍රපටියක් මම විශ්වාස කරනවා මේ ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ සංගීතයත් එක්ක යන චිත්‍රපටයක් විදියට මේ චිත්‍රපටයේ ලොකු වෙනසක් ඇති කරගයි ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා මේ චිත්‍රපටය නගමන්න එන්න ඔබට මේක අලුත් අත්දැකීමක් වෙයි කියලා ඉතින් මුලින්ම සුබපතනවා ඇත්තටම සෝලෝ ටවුන් වෙනුවෙන් චතුරංගන අයියා ඒ වගේම මේකේ කාස්ටිං කරන මගේ සමකාලීනයෙක් කරන රවින් කනිෂ්ක ඉතින් මම බොහොම අඳුරනවා. ඒගොම දැන් කියන්න ඕන සෝලෝ ටවුන් ගැන මේක යන් ක්‍රවුඩ් එක විදිහට අලුත් සමාජයේ අපේ තරුණ පරම්පරාවට ගොඩක් වැදගත් වෙන ෆිල්ම්. මොකද හැමෝම අද කාලේ දුරස්ථභාවයෙන් තමයි වැඩ කරන්නේ. කියන්නේ තම තමන්ගේ වැඩ විතරයි තමන් කරන්නේ. නමුත් මේක ඇතුළේදී අපිට කතා කරන්න පුළුවන් කොහොමද ටීම් වර්ක් එකක් කණ්ඩායමක් විදිහට වැඩ කරන්නේ. ඒ වගේම කණ්ඩායමක් විදිහට තමන්ගේ ගමන හරියට යන්නේ, ගමනෙන් ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන එක මේකෙන් කතා වෙනවා. ඇත්තටම සෝලෝ ටවුන් චිත්‍රපටියේ රේෂාන්ගේ චරිතය මම තමයි කියන්නේ. ඇත්තටම සෝලෝ ටවුන් චිත්‍රපටිය කියන්නේ තාරුණ්‍යයත් එක්ක බෝයි බෑන්ඩ් එකක් සම්බන්ධව ගෙතිලා තියෙන ලස්සන කතාවක්. චතුරංගඩී සිල්වා කියන අධ්‍යක්ෂකවරයා ඇත්තටම මාර ලොකු කැපකිරීමක් කළා දින මේ සිනමාවටේ. ඉතාම ලස්සන සිනමාවටයක් විදිහට ප්‍රේක්ෂකයන්ට ගෙනියන්න තාරුණ්‍යයේ ඉන්න හැමෝටම මම ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න. සෝලෝ ටවුන් කියන්නේ අපේ බෝයි බෑන්ඩ් කන්සෙප්ට් එකට යන ලස්සන වැඩක්. අපි හැමෝටම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා මේ මූවි එක බලන්න එන්න. වෙනස්ම විදිහේ සින්දුත් එක්ක යන ලස්සන කතාවක්. ලංකාවේ වගේම පිටරටත් ටෙලිකාස්ට් වෙනවා ෂෝ එක, මූවි එක අපි පෙන්වනවා. ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ මූවි එක අනිවාර්යයෙන්ම බලන්න. හයි, මම රෆෙලා ෆර්නෑන්ඩෝ. මේ මගේ ෆස්ට් මූවි එක්ස්පීරියන්ස් එක ඇත්තටම. ඉතින් සෝලෝ ටවුන් මූවි එකට මට කතා කරපුවම මේකේ ස්ක්‍රිප්ට් එකයි ඔක්කොමත් එක්ක මට කිව්වා කාස්ට් එක මේ වගේ කන්සෙප්ට් එකක් යන්නේ. මම හිතන්නේ මියුසිකල් එක්ස්පීරියන්ස් එකක් ලංකාවට මේ වගේ හම්බ වෙන ෆස්ට් ටයිම්. මොකද ගොඩක් අපි මූවිස් වල දකිනවා මියුසිකල් කියපුවම මේක ඇත්තටම බෑන්ඩ් එකක් එක යන කතාවක් නෙමෙයි තියෙන. So this is something really refreshing. ඊට අමතරව මම හිතන්නේ කට්ටිය මේ මූවි එක බලන්න එක හේතුවක් තමයි මම හිතන්නේ යන් ජෙනරේෂන් එක හයි ක්වොලිටි මියුසික්, ඒ වගේම ඒ වයිබ් එක, Gen Z Millennial වයිබ් එකේ මූවීස් අපිට බලන්න හම්බෙන්නේ නැහැ ලංකාවේ. ගොඩක් ටීන් මූවීස් අපි පිටරට ගොඩාක් දකිනවා. හැබැයි ලංකාවේ එහෙම වයිබ් එකේ ෆිල්ම්ස් අපි දකින්නේ නැහැ. සෝ මම wish කරනවා චතුරංගටයි entire cast එකට all the very best කියලා. මටත් මේකේ පොඩි කැමියෝ එකක් කරන්න අවස්ථාව හම්බුණා. ඉතින් ඒ මගේ first experience එක. අසාවින් excitedly කරා. ඉතින් මම wish කරනවා all the very best කියලා entire cast එකට. ලංකාවේ පහුගිය අවුරුදු දෙකේ විතර ඉඳලා දෙක තුන කාලේ ඉඳලා තාරුණ්‍ය මේ සිනමාවට එකතු වෙනවා. ඉතාම විශාල ලෙස බොහොම දක්ෂයි. ඉතින් අවුරුදු ගණනාවක් වර්ණ රිදී තිරය තවත් රිදීෙන් බබලවන්න මේ තාරුණ්‍ය ලංකා සිනමාවට
එකතු වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒ ආපු ගමන් මගේ සෝලෝ ටවුන් කියන්නේ ලංකාවට බිහි වෙන තාරුන්නේ හදගැස්ම ලෝකයට කියා පාන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්. ගීතවත් චිත්‍රපටයක්. මම කියනවා තාරුන්නේට ඇවිල්ලා මේක බලන්න කියලා හේතුව සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක හෝ වේවා කොතනක හෝ වේවා කණ්ඩායමක් එකට ඉන්න හරි අමාරුයි. කණ්ඩායමක් ඇතුළේ ඇතිවන ප්‍රශ්න ගැටළු වලට විසඳුම් දෙන්නේ කොහොමද? තමන්ගේ ජීවිත තරුණගේ ජීවිත හදාගන්නේ කොහොමද? ඇත්තටම මේ චිත්‍රපටයේ ලස්සන සුන්දර චිත්‍රපටයක් වගේම හැමෝගෙම ජීවිතවලට අර්ථයක් එකතු කරගන්න පුළුවන් තමන්ගේ ජීවිත හදාගන්න පුළුවන් චිත්‍රපටයක්. මම තාරුණයට විතරක් නෙවෙයි පෞල් පිටින් ඇවිත් මේ චිත්‍රපටය සෝලෝ ටවුන් චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. Cyber under area.